මම චන්ද්‍රපනන්දු හිටපු පොලිස්පති. අද අපි මේ ප්‍රකාශය කිරීමට ඉදිරිපත් වුණේ වර්ෂ 150කට වැඩි අභිමානවත් ඉතිහාසයක් තියෙන පොලිසියක නීති හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින ශ්‍රී ලංකා වාසීන්ගේ දේපළ සහ ජීවිත ආරක්ෂා කිරීමට බැඳී සිටින මේ කණ්ඩායම විනාශකාරී දේශපාලනයේ ප්‍රවාහය කෙරෙහි නැඹුරු වීමක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ගෙන ගිය සිද්ධි මාලාවකට ප්‍රතිචාර වශයෙන් දැනට සේවය කරන නිලධාරීන් විසින් විශ්‍රාමික නිලධාරීන් විසින් ඉතාමත් විදියට කම්පා වෙලා තියෙනවා. ඇයි මේ අය මේ විදියට අපිට අනුගමනය කරන්න කියන්නේ කියලා. මේ නිලධාරීන් කීර්තිමත් වැදගත් ආයතන භාරව සිටි නිලධාරීන්. ඒ නිලධාරීන් ඒ අවස්ථාවේදී ඒ කදාකප්පල්කාරී ක්‍රියාවට එරෙහිව ක්‍රියා කරපු කණ්ඩායම්. ඒගොල්ලෝ අත්තරංගොඩ අරගෙන ඒගොල්ලොන්ව ඉදිරියට දැම්මා. දැන් ඒ කෙරෙල්ල සම්බන්ධයෙන් ක්‍රියා කරපු ඒ නිලධාරීන් දැන් මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවට නැඹුරු වෙන ලෙස ඉල්ලීම දැනට ඉන්න පොලිස් නිලධාරීන්ගේ කම්පණයට භාජනය වෙලා තිබෙනවා. ඒ නිසා අපිට දුරකථන මාර්ගයෙන් දැනුම් දුන්නා ඇයි සර් මේ ගැන කතා කරන්නේ නැත්තේ කියලා. ඒ නිසා අපි මේ මාධ්‍ය සාකච්ඡාව තියන්න අයි බලාපොරොත්තු වුණා. 1971 කැරළ සම්බන්ධයෙන් අද ඉන්නේ ටික දෙනයි සත්‍ය වශයෙන් දන්න. මෙතන ඉන්න අයගෙනුත් මම හිතන්නේ දෙන්නෙක් තුන් දෙනෙකුට වඩා ඒක දන්නේ නැහැ. එදා ඒ කැරළෙන් පස්සේ විශාල පුනරුත්ථාපනය කිරීමක් රජය විසින් කළා. අපි හැම කෙනෙක්ම හිතුවා මෙතනින් කැරළ අවසාන වෙයි කියලා. පුනරුත්ථාපනය නිසා සෑම කෙනෙක්ම මධ්‍යම දේශපාලන ප්‍රවාහයට ඇතුළත් වෙයි කියලා. නමුත් අවාසනාවකට 1989 නැවත වරක් මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාව ඇති වෙලා ලංකාවේ දේපළ සහ විනාශ ජීවිත විනාශ වුණා. අපි ඊට පස්සේ හිතුවා මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාව කරන අය නැවතර කරයි කියලා. නමුත් අවාසනාවකට 2022 මැයි මාසේ 9 වෙනිදා ගෙවල් 91ක් එකම රැයේදී විනාශ කිරීමට තරම් සංවිධාන වූ පිරිසක් බව දැන් පෙනී ගියා. ඉතින් මෙවැනි දේවල් කරනකොට ඉදිරියට මේක නොකරාවිද? නීතිය හා සාමය භාරව ක්‍රියා කළ අපි, නායකත්වය දුන්න අපි, මේකට සම්බන්ධ වෙලා අපිත් එක්ක රාජකාරී කරපු නිලධාරීන් මෙවැනි දේවල් ගැන කල්පනා නොකර, රට ගැන කල්පනා නොකර, ජීවිත ගැන කල්පනා නොකර, දේපළ ගැන කල්පනා නොකර මේ විදිහට ක්‍රියා කරાવીද කියන එක ගැන ලොකු ගැටලුවක් තියෙනවා. ඒක නිසා අපි පෙන්වන්න හදන්නේ මේ ක්‍රියාකාරීභාවය ඉදිරියට තියෙන්න පුළුවන්. ඒක ගැන ලොකු සැකයක් ජනතාව තුළ තියෙනවා. 1971 අප්‍රේල් මාසේ 5 වෙනිදා උදේ 5:20ට වැල්ලවාය පොලිසියට පහර දුන්නා. නිලධාරීන් 6 දෙනා හිටියේ, දෙන්නෙක් වෙන නැති කරලා දැම්මා, ජීවිත නැති කරා, මරලා දැම්මා. එදා පොලිසිය 100කට වැඩි ප්‍රමාණයක් මේ ගිහිලා පහර දීලා පොලිසියදාරීන් මරලා දැම්මා. එවැනි දේශපාලන ප්‍රවාහයකට අපි තවදුරටත් ඉඩ දෙනවද නැද්ද කියන එක දැන් ඉන්න නිලධාරීන් ප්‍රශ්න කරා, විශ්‍රාමික නිලධාරීන් ප්‍රශ්න කරා. ඒ ප්‍රශ්න කිරීම නිසා තමයි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අපි, විශ්‍රාමික නිලධාරීන් අපි කීප දෙනෙක් එකතු වෙලා මේ ගැන සාකච්ඡා කරලා ජනතාව දැනුවත් කිරීම, අපේ නිලධාරීන් දැනුවත් කිරීම, ඒ වගේම විශ්‍රාම නිලධාරීන් දැනුවත් කිරීම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි මේක ගැන දැන් ඉන්න කට්ටිය දන්නේ අල්ප මාත්‍රයක් විතරයි. ඒ අය දන්නවා 89න් පස්සේ. නමුත් හැම කෙනෙකුටම මතකයි 2022 මැයි මාසේ 9 වෙනිදා සිද්ධිය. මේවට හේතු දෙන්න පුළුවන්. හේතු නෙමෙයි ප්‍රශ්නේ. කිසි කෙනෙකුට අයිතියක් නැහැ තව කෙනෙක්ගේ ජීවිතය නැති කරන්න. කිසි කෙනෙකුට අයිතියක් නැහැ දේපළ විනාශ කරන්න. ඒවා ගැන තමයි අපි කතා කරන්නේ. දේශපාලනය ගැන මෙතන නෙමෙයි කතා කරන්නේ. දේශපාලනය අපිට අවශ්‍ය කරන්නේ නැහැ. නමුත්
ප්‍රචණ්ඩකාරී තත්ත්වය නැති කරන්න අපි ඉදිරිපත් වෙලා පොලිස් සේවයේ වැඩ කළා විශ්‍රාම ගිය නිලධාරීන් හැටියට අපිට අභිමානයක් තියෙනවා. අපි සේවයක් ඉටු කළායි අපි ආවේ. අපේ නම රඳා පවතිච්ච දහස් ගණනක් කල් නවතින්න අපි යම් යම් දේවල් අපි කරලා ආවේ. ඒ පොලිසියේ නිලධාරීන්ම මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වලට නැඹුරු වී ක්‍රියා කරන්න කියලා දැන් ඉන්න නිලධාරීන්ගෙන විමර්ශකගෙන විශ්‍රාමික නිලධාරීන්ගෙන ඉල්ලීමක් කරනවා නම් දැන් ඉන්න අයයි විශ්‍රාමික අය කියන කොයිතරම් වැරදිද කියලා. ඒක නිසා මම මූලික වශයෙන් මේ ටික තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ පස්සේ අනිත් නිලධාරීන් දැනුවත් කිරීම කරගෙන යනවා. HDA ගුණතිලක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නැගෙනහිර දිසාව. අද මම මෙම ස්ථානයට පැමිණියේ දැන් මම විශ්‍රාමිකව ඉන්නේ. විශ්‍රාමික නිලධාරීන්ටත් විශාල වගකීමක් තියෙනවා. රටේ සාමය හා නීති ආරක්ෂා කළ නිලධාරී හැටියට අපේ නිලධාරී දැනුවත් කිරීම ඉන්න සහ හිටපු අය. ඒ අයගේ ඉල්ලීම අනුව තමයි මමත් අපේ පොලිස්පතිතුමා කියපු විදිහට මෙම ස්ථානයට දේශපාලන බලපෑම් වලින් තොරව අපි සිය කැමැත්තෙන් තමයි මේ ප්‍රකාශය අද කරන්නේ ජනතාව දැනුවත් කරන්න. මම 1972 පොලිසියට බැඳුනේ. බැඳුනේ ඉස්සෙල්ලම මම තමයි JVP එකේ ඔත්තුව ගත්තේ. JVP එකෙන් සිරිමා බණ්ඩාරනායක මැතිනිය මරන්න ලැබුණු කණ්ඩායමට මටත් එකතු වෙන්න සිද්ධ වුණා. ඒකෙන් තමයි මම පොලිස් ජීවිතය ආරම්භ කළේ. ඒකෙන් තමයි JVP එකේ කොන්ද කැඩුවේ. මම ඒ පිළිබඳ පත්‍ර වාර්තාවකුත් දාලා තියෙනවා, සිළුමිණ පත්‍රයේ ලිව්වා ගිය මාසේ. ඉතින් මේ අපි මෙච්චර එදා 71 JVP කාර්යයක් විදියට චූටි කොල්ලෙක් හැටියට එදා මට තේරුණා නම් මේ JVP එක කරගෙන යන මේ කූර වදහිංසා දීලා නිලධාරි මරලා රටේ මේ මර්මස්ථාන නැති කරලා ජාතිය උන්නතිය තකා යන ගමන් මග වෙනස් කිරීමට මේගොල්ලන්ට ඉඩ දෙන්න බෑ කියන පරම චේතනාවෙන් තමයි එදා ඒ වැඩේ කළේ. ඊට පස්සේ මං 89 මම මහව බාරෝ ගියා. ඒ යන කාලේ බස් එකක් දුවන්නේ නැහැ. පාරට ගස් කපලා දාලා විදුලිය නැහැ. ළමයි ඉස්කෝල වහලා මිනිහෙකුට එළියට බහින්න බෑ. අයිඩෙන්ටි කාඩ් එකතු කරනවා, මුදල් එකතු කරනවා, සල්ලි නොදුන්න අය මරනවා. ඒ යුගයක් මේ කාලේ තිබුණේ, ඉතාම භීෂණ යුගයක්. ඒ කාලේ මම මහව බාරගත්තට පස්සේ පොලිස් නිලධාරීන් අකර්මණ්‍ය කරන්න ඒකොල්ලන්ගේ ගංවල ඉන්න පොලිස් නිලධාරීන් මරන්න පටන් ගත්තා. ඒකේ මුල් එකක් තමයි සාජන් මූණමලි කියලා නිලධාරියෙකුගේ අම්මයි තාත්තයි දුවයි පියයි ඔක්කොම මරලා දැම්ම ඡන්දේ දාන්න යන්න එපා කියලා. ඒකම සාජන් විජේරත්නගේ පවුල තාත්තා පොලිසියෙන් අස්සුනේ නැහැ කියලා අම්මා දරුවට කිරි දිදී හිටියේ. දරුවාට කිරි බීම නාත්තල බිම දාන්න කිව්වා. බිම දැම්මේ නැහැ. ඒ ගමන කිරි බිබී ඉන්න වන්තණයට කෙටුවා. කොටපලවපුවාම මේ සුළඟිල්ලත් එක්කම ළමයාගේ ඇඟිල්ල කපාගෙන බිම වැටුණා. බිම වැටුණාට පස්සේ අයියා මේ ළමයා උස්සගෙන කැලේට පැන්නා. ලොකු දුව මේ අම්මගේ තනේ කපපු පැත්තේ කරට බෙල්ල ළඟට බෙල්ල තියලා අම්මව මරන්න එපා කිව්වා. ඒ ගමන අද්දුලකු දුවගේ බෙල්ල කැපුවා පල්ලෙහාට වැටෙන්න. චූටි දුව අම්මගේ කකුලේ එල්ලුණා. ඔළුව දෙකට පළලා මොලේ ටීපෝයක උඩ අරන් තියලා තිබුණා. ඊට පස්සේ මම අර ළමයි රෝහලට ගෙනිච්චා. රෝහලෙන් ඒ ළමයි හොඳ වුණා. අද ඒ පොඩි කොළුවා එදා කිව්වේ මේ අය මං දැක්කා, කවදා හරි මම පොලිසියට බැඳිලා ඔයගොල්ලෝ නැති කරනවා කියලා. අද ඒ නිලධාරියාද පොලිස් නිලධාරියෙක්, දැන් CI කෙනෙක්. අර ඇඟිල්ල කැපපු ළමයාද PhD උපාධිය අරගෙන දැන් අද ලංකාවේ හොඳ ආයතනයක විශ්වවිද්‍යාලයක ලෙක්චර කෙනෙක්. ඒ තත්ත්වයට පරිවර්තනය වුණා. ඒකම ඡන්දය දාන්න එපා කියලා කඩිගාව කියලා හිටියා සමුපකාර සභාපති. එයා මැරුවා ඡන්දේ දවසට ඉස්සෙල්ලා. මරලා එයාගේ දුව
ගෙදර තිවිච්ච මේසේ පාරයිනේ ලිව්වා, මගේ පියා මිය ගියේ ඔබගේ වටිනා ඡන්දය වෙනුවෙනි. එනිසා වහාම ගොත් ඡන්දය දමන්න. එහෙමයි ඒ දරුවෝ මොන තරම් නිදහසට ආසද. ඒ ආසයින්ද තමා මරණ බයත් නැතුව ඒ වාක්‍ය ලියලා පාරායිනේ තියලා තිබ්බේ. ඊට පස්සේ තව එකක් මට වාර්තා වුණා. පාදනියේ බෝම්බයක්. පාදනියේ පාරහරා නිලධාරියෙක් ඉලක්ක කරගෙන බෝම්බයක් ඇටෙව්වා. ඒකෙන් කඩවත කාසල්කාරයෙක්, පවුල, ළමයෙක් ඔක්කොම එක්ක මිය ගියා. ඒ අතරම මගේ කාර්යාලයේ හිටිය ලේතුරු ලේකිකාවක් මාව ගෙන්නලා මරන්න ඕන නිසා ඒ ලේකිකාව ගෙදර ළමයාත් එක්ක, තමන්ගේ පියා පුරුෂයාත් එක්ක ගෙදර ඉන්නකොට එළියට අරගෙන ළමයා ඉදිරියේම වෙඩි තියලා මැරුවා. පස්සේ මගේ යන ජීප් එකට බෝම්බයක් තිබ්බා. බෝම්බෙන් කාටවත් තුවාල වුණේ නැහැ. ඒ බෝම්බෙන් ඒ පැත්තම විනාශ වුණා. ඒ වගේම තව එකක් වුණා. වන්නිනායක ඉස්කෝල, වන්නිනායක කියලා හිටියා මාර ආයතනයේ හොඳ විද්‍යාඥයෙක්. එයාගේ අම්මා ප්‍රින්සිපල් කෙනෙක්, තාත්තත් ප්‍රින්සිපල් කෙනෙක්, රාළහාමි කෙනෙක් හිටියා, ග්‍රාමසේවක කෙනෙක් හිටියා, නංගි ස්කූල් ටීචර්. මේ පවුලම මරලා දැම්මා. මොකද අධ්‍යාපනය ලැබපු අය ඒ ප්‍රදේශෙ තියන්න හොඳ නැහැ කියලා ඒ කාලේ මතයක් තිබුණා. ඒකම තව තිබුණා. ID එකතු කළා. ඒ එකතු කරන කාලේ පාසල් කාර්යාල, එතකොට CTV, විදුලිය වසා දැම්මා. ගෙවල් වල කවුරුත් එළියට බහින්නේ නැහැ. මල පහ කළෙත් ගේ ඇතුලේ මුට්ටි වලට. ඒ යුගයක්, ඒ තරම් භීෂණයක්, ඒ තරම් එළියට බහින්න නැති යුගයක්, මිනිස්සු එළියට එන්නේ නැහැ. ඒ වගේම අම්මා කෙනෙකු පළවෙනි ළමයා හම්බ වෙන්න හුළුවත්තකුත් අරගෙන, ඒ කාලේ වාහන යන්නේ නැති හින්දා පයින් අම්මාව එක්කගෙන ආව අඹම්පොළ මේ රෝහලට. ඒ රෝහලේදී අම්මගේ ළමයා හැරිලා කියලා ළමයා අමාරුයි හම්බ වෙන්න කුරුණෑගලට යවන්න ඇම්බියුලන්ස් එකක් එව්වා. ඇම්බියුලන්ස් එකේ යනකොට මේ ළමයාට ඇම්බියුලන්ස් එකට වෙඩි තිබ්බා. ඒ වෙඩිපාර ඇම්බියුලන්ස් එක පසා කරගෙන ඇවිල්ලා බඩේ හිටපු අම්මගේ බඩට වැදිලා ළමයාගේ ඔළුවට වැදිලා මිනිය කපනකොට ඔළුවේ කෑලි ඔක්කොම හැමතැනම විසියලා ඒ අම්මයි දරුවයි මිය ගිහින් තිබුණා. මේකොල්ලන්ගේ දේශපාලන දර්ශනේ. ඒකම අමම්පොළ සල්ලි ගණ්ඩ එකතු කරන්න ගියා. සල්ලි දුන්නේ නැහැ කියලා 3 දෙනෙක් පාරෙන් ගෙනල්ලා බෙල්ල කපලා පාරේ පාලම උඩ තියලා තිබුණා 3 දෙනාගේ. ඒකම ගිරිඋල්ලේ පොලිසියේ රාළහාමි කෙනෙක් ගිරිඋල්ල රෝහලට ගියා බේත් ගන්න. ඒ රාළහාමිට අමාරුවින්ද නැවැත්තුවා. රෑ එළි වෙනකොට රාළහාමිගේ බෙල්ල ගෙනල්ලා යකඩ කණුවක ගහලා පාරයිනේ තියලා තිබ්බා. ඒ ළමයා ඒ අම්මට එතකොට ළමෙක් හම්බ වෙන්න හිටියේ ඒ මේ රාළහාමිගේ පවුලට. ඒකම මහව යුද හමුදාවෙන් අස්සුනේ නැහැ කියලා එක පවුලක් පෝලිං ගහලා අම්මා තාත්තා දරුවෝ දෙන්න වෙඩි තියනකොට අයියා මල්ලිව මරයි කියලා බයට අම්මා වෙඩි තියලා වැටෙනකොටම මල්ලිව බදාගෙන බිම වැතුරුණා. ළමයාගේ කොන්ද හරහා වෙඩි 4ක් ගියා. ළමයි දෙන්නම කෑ ගැහුවේ නැහැ, එහෙම මැරිලා විදියට හිටියා. අම්මයි තාත්තයි මල අර ළමයි අද ජීවත්ුන් අතර ඉන්නවා. ඒ ළමයා මම පොලිසියට අරගත්තා. දැන් පොලිසියේ රාළහාමි කෙනෙක්. ඒකම සාජන් සරත්ගේ අයියා STF එකේ කියලා එයාව මරලා දැම්මා. ගිරිබාව පොලිසියේ ජීප් රථය එනකොට හන්දියේදී රැකලා එතනත් නිලධාරි මැරුවා. පොල්ගහවෙල OIC ජීප් රථයේ ගෙදර යනකොට ගේ ළඟදී බිම්බෝම්බයක් අටවලා ළමයාත් එක්ක මරලා දැම්මා. විජේ කුමාරතුංග මහතාගේ පක්ෂයේ අපේක්ෂක වීරසූරිය මැරුවා. සාජන් බස්නායකගේ අම්මා ගෙදර හිටියා. ඒ අම්මා අහිංසකයි, අවුරුදු 75ක් 80ක් ඇති. වෙඩි තියලා ගේ ඉස්සරහා මරලා තිබුණා. ගමේ මිනිස්සු සුදුරෙද්දකින් වහලා තිබුණා. පස්සේ අපි යනකොට මේ අම්මගේ කෑ ගහනකොට බස්නායක කෑ ගහලා අම්මේ කියනකොට කකුල ඉස්සුණා. දැන් එයාව ජීවතුන් අතර මේ ළඟති තමා මිය ගියේ. මේ ඒ පැත්තේ තිබිච්ච ඉතාම භයානක සිද්ධීන්. තව බොරුවව පන්සලේ ලොකු හාමුදුරුවෝ අවුරුදු 80යි. හාමුදුරුවෝ කිව්වා මේ කන්දේ JVP කාර්යෝ ඉන්නවා කියලා. කිව්වා කියලා හාමුදුරුවෝ පුටුවේ තියලා වෙඩි තියලා මරලා තිබ්බා.
තව පාංශකූලේ දුන්නා ඒගොල්ලෝ මරපු එක්කෙනෙකුට ඒ පාංශකූලේ දුන්නා කියලා සාජන්ල්ගේ ගෙදර කට්ටියට මේ හාමුදුරුවෝ මරලා ඒරියාවේ පඤ්ඤාලෝක හාමුදුරුවෝ මරලා ලිඳේ දැම්මා. ඒකම පොල්පිතිකම රජේ රෝහලේ වහලා ඔක්කොම ලෙඩ්ඩු ගෙදර ඇරියා. සේලයින් ඔක්කොම අතේ අරගෙන ගෙදර යන්න පටන් ගත්තා. එතකොට පොලිසිය අඩපණ කරන්න ලැහැත්ති වුණා. ඒ පොලිසියක් ඒ ප්‍රදේශයට ඊට පස්සේ දැම්මා බස් 10කින්. බස් 10 තමයි පොලිස් නිලධාරී රැකලා පොලිසිය ඒකේ දාලා ඒ ප්‍රදේශය බේරගත්තේ. ඒකම පළාත් සභා මන්ත්‍රීගේ ජීප් රථයක් ගිනි තිබ්බා ඒ ප්‍රදේශයේ. කටුවන්නාව නාගොල්ලගම වොලිබෝල් කණුවක එක සමාජිකයෙක් ඔත්තු දුන්නා කියලා අයියත් මැරුවා, මල්ලිත් බෙල්ල කපලා මරලා දාලා තිබුණා. ඒ වගේම කෘෂිකර්ම අධ්‍යක්ෂක කෘෂිකර්ම නිලධාරී අධිකාරී ගිරිභාවේ මරලා දැම්මා. මේ වගේ මෙලෙච්ච ඉතාම දූෂිත විදියට මේ දරු පරම්පරාවම මරලා දැම්මා. ඒ වගේම මිනිස්සුව මරලා දැම්මා. ග්‍රාම සේවකවරු, ගුරුවරු හැම කෙනෙක්ම මරලා දාලා අද මේ ඡන්දයට ඉදිරිපත් වෙනකොට අපේ නිලධාරි මේකට සහාය වීම මට විශාල කනගාටුවක් ඇති වුණා. අන්න ඒ නිසා තමයි අද මේ සුවසහයෙන් ඇවිල්ලා මේ ටික කිව්වේ. ඕන කෙනෙක් මේ සඳහා ප්‍රශ්න කරන්න මාව ඕනම චැනල් එකකට ගෙන්නන්න. මේ වෙන ඕන එකකට මම අභියෝග කරනවා. මේ එකක්වත් බොරු නෙමේ, සත්‍ය බව ඔප්පු කරන බව පවසමින් නියඳ වෙනවා. මම කිසිම දේශපාලන පක්ෂයකින් වාසි ගත්ත කෙනෙක් නෙමෙයි. මේ දක්වා මගේ සමකාලීනකෙන් ඔක්කොම ඇවිල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වශයෙන් සමයි විශ්‍රාම ගියේ. නමුත් මට විශ්‍රාම යන්න උනේ පොලිස් අධිකාරී කෙනෙක් වශයෙන්. ඒට හිතුවක් හේතුවක් වශයෙන් මට කියන්න කිසිම දෙයක් නැහැ. මම කියන්නේ ඒ පැවති රජයන් විසින් ගනු ලබන තීරණ අනුව ඒ සිද්ධිය වුණා. ඒක මගේ අවාසනාව වෙන්න පුළුවන්. එහෙම නැතුව මම එකම චෝදනා පත්‍රයකටවත් සුළු වශයෙන් හෝ දඩුවමක් ලැබූ නිලධාරියෙක් නොවේ. දැන් ඒ මම ඒක මේ අවස්ථාවේ ප්‍රකාශ කළේ මම මේ මාධ්‍ය හමුවට පැමිණියේ මගේ සිය කැමැත්තෙන්ම කියන එක තමුන් ආසනට තහවුරු කරගන්න තහවුරු කරවන්නයි. එහෙම නැතුව ඉදිරියටවත් වාසි තකා කියපු කාරණයක් නෙමෙයි. මට මේ සාකච්ඡාවට සහභාගී වීමට හේතු දෙකක් තියෙනවා. ප්‍රධානම හේතු දෙකක්. ඒ මට සම්බන්ධ ඥාති සම්බන්ධ කන්ති වෙන දෙදෙනෙකු එම ඒ ත්‍රස්ත කණ්ඩායම, අපි අත් වශයෙන්ම ත්‍රස්ත කණ්ඩායමක් කියලා තමයි අපිට හඳුන්වන්න වෙන්නේ. මොකද නීතිය අතට අරගෙන කවුරු හරි ක්‍රියා කරනවා නම් ඔහු ත්‍රස්තවාදියෙක්. මගේ කිට්ටු ඥාති ගණනාවක් ඉන්නවා වරකපොළ ඇත්නාවල. ඒ කොඩිගහ කියන ගෙදර මගේ සහෝදරයා ඇවිල්ලා හිටපු ගම්බුලා දෑනි. ඔවුන් ඒ කාලයේදීත් ඒ එක්තරා දේශපාලන පක්ෂයකට හිතවත්ව කටයුතු කරපු අයෙක්. ඊට වඩා මේ ග්‍රාම ගම්බුලා දෑනි මහතා පොලිසියත් සමග සුහද සම්බන්ධකම් පවත්වාගෙන ගිය අයෙක්. ඔහුට රාජකාරිය වශයෙනුත් එක කරන්න තියෙනවා පොලිසියත් එක්ක සම්බන්ධකම් පවත්වන්න. 1989 ජූලි මාසේ 30 වෙනිදා කියන දවස ඒ ග්‍රාම නිලධාරී මහත්මයාගේ පුතා හොඳමුණි සරත් කුමාරද සොයිසා, මම නමේ සඳහන් කරනවා මොකද ඒ මුළු ගමම දන්නවා මේ සිදුවීම. රාත්‍රි 8ට විතර ඒ ගෙදරට කණ්ඩායමක් ආවා. ආව කණ්ඩායම කවුද කියන එක වර්ෂයත් එක්ක කිව්වම තමුන්නාසලට පැහැදිලිව හිතා ගන්න පුළුවන්. අමුතුවෙන් මම සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඒ පැමිණි අය ඉස්සෙල්ලම කියලා තියෙන්නේ මොකද මේ ඔහුගේ පුතාටත් බලපත්‍ර තුවක්කුවක් තිබුණා, තාත්තා ගම්මුලා දෑනටත් තුවක්කුවක් තිබුණා. මේ තුවක්කු දෙක ඉල්ලලා තියෙනවා. ඉල්ලුවාම මේගොල්ලෝ ඊට
මේ එන බව කොහොමරි දැනිලද කොහෙද පොලිසියට මේ තුවක්කු දෙකම බාර දීලා තියෙනවා. ආවම කිව්වලු තුවක්කු දෙක අපි පොලිසියට බාර දුන්නා. කිව්වම මේකට ඒ ආපු කණ්ඩායම උරණ වුණා. උරණ වෙලා මේ පුතාට කමිසයක් දාගනින් කිව්වලු. දයාම දාගෙන මේ රෑ 8ට මේ දරුවව එක් කරගෙන ගියා එළියට. ඒ යනකොට මේ අම්මයි තාත්තයි, ඒ කියන්නේ ගම්මුලා දෑණි, ඔහුගේ බිරිඳයි මේ කොහෙද ගෙනියන්නේ කියලා හැවවලු. අන්තිමේ මේ කවුද මේ ඇවිල්ලා තියෙන කණ්ඩායම පසු කාලයේදී ඒගොල්ලන්ට දැනගන්න ලැබුණා මේ ගමේම අය. එහෙම නැතුව මේ කොළඹින් ගිහි අය නෙමෙයි, ඒ ගමේම නොමග ගිය තරුණ කැලක්. ඒ අය තමයි ඇයි මේ ගෙනියන්නේ පුතාව කවුවා නෑ නෑ මුකුත් කරන්නේ නෑ මේ පොඩි කතා කරන්නයි ගෙනියන්නේ කියලා කියනකොට මේ අම්මයි තාත්තයි පුතාගේ පස්සෙන්ම ගියා කරුවරේ රෑ 8ට. ගිහලා ටික දුරක් ගිහිලා ඉවරලා මේගොල්ලෝ දෙන්නට කොළු එන්න එපා ටික ඈතින් ඉන්න කියලා අම්මටයි තාත්තටයි. ඉතින් අම්මයි තාත්තයි හිටියලු. ඉන්නකොට ටික වෙලාගෙන් පුතා කෑ ගහනවා ඇහුනලු. ඊට පස්සේ ටික වෙලාගෙන් ගිහිලා බලනකොට අමු අමුවේ බෙල්ල කපලා ඒ දරුවව මරලා දාලා. මේ මරලා දාපු දිනේ ඒ පවුලට ඉතාමත්ම වැදගත් දිනයක්. මොකද මේ සරත් කුමාර සොයිසා කියන එවකට තරුණයාගේ උපන් දිනය. ඒ උපන් දින දවසේ ඒ ගෙදර එදා රෑ මේ දරුවා වෙනින් රාත්‍රී භෝජනයක් නැහැත්ති කරලා තිබ්බේ. තමුණාසලට හිතාගන්න පුළුවන් උපන් දිනයකදී දෙමව්පියෝ තමන්ගේ දරුවා වෙනුවෙන් ඔවුන්ට හැකි පමණ එය භුක්ති විඳින්න කටයුතු කරන ආකාරය ගැන. ඒ එවැනි මොහොතක තමයි ඒ උපන් දින දවසේම තමයි රාත්‍රී මේ පුතාව අරගෙන කියලා මැරුවේ. මරලා ඉවරලා බෙල්ල කපලා මරලා ඉවරලා එතනම මිනිහ දාලා යන්න ගියා. ඒ දෙමව්පියෝ ඇතුලේ පවුලේ සියලු දෙනා විශේෂයෙන්ම දෙමව්පියෝ වයෝවෘද්ධ ඒ දෙන්නා මත ජීවිතුන් අතර නෑ මිය යන තුරුම ඔවුන් මානසික වශයෙන් මේ මිනුමැරුම ඔවුන් ඉදිරිපිට සිදු වුණ මේ මිනුමැරුම ගැන ඔවුන් කම්පැනියට පත් වෙලා හිටියේ. ඒ එක සිද්ධියක් මේ මට සම්බන්ධ ඥාති සම්බන්ධකම් තියෙන ඒ එක සිද්ධියක්. අනිත් ඥාති සම්බන්ධකම් තියෙන සිද්ධියක් තමයි ඒ මගේ ඥාතියා ඔහුගේ ගම උපදිංචිය නම් මීගමුවේ ඔහු හෝටලයක් පවත්වාගෙන ගියා ලබුක්කන බස් නැවතුම් වලට ආසන්නව. ඉතාමත්ම අහිංසක විදියට දියුණු වෙමින් හිටපු පුද්ගලයෙක් ඒ හෝටලේ අයිතිකරු අපි කියමු මුදලාලි කියලා. ඒ මුදලාලි ඒ මට ඥාති සම්බන්ධකම් තියෙන පුද්ගලයා. ඔහු මොකද්ද කරපු වරද? කිසිම වරදක් නෙමෙයි. මොහු වේලස්සනෙන් වහන්න කිව්ව හෝටලය වහන්න ප්‍රමාද වුණා කියලා. ඒ ප්‍රමාද වුණයි කියන එකට දුන්න දඩුවම තමයි ඒ කැෂියර් කූඩුවේ ඉඳද්දිම ඔහුට වෙඩි තියලා මරපු එක. ඉතින් තමුන්නාසලා හිතා ගන්න පුළුවන් කොච්චර ක්‍රූර විදියටද නොමග ගිය ඒ තරුණ කැල මං හිතන්නේ කටයුතු කරලා තියෙන්නේ. තව මට කලින් සඳහන් කරන්න බැරුණා මගේ අර ඇත්නාවල වරකපොල ඥාතියාගේ මරණයෙන් පස්සෙත් ඔහුන් එක් එක් නියෝග තහංචි යොදලා තියෙනවා. ඒ කියන්නේ ඒ සියලු ගෙදර මරණයට රැස්වුණ සියලු දෙනාටම කනත්තට යන්න බෑ. සීමිත සංඛ්‍යාවක් ඔහුළු කනත්තට යන්න පුළුවන් මෙච්චරයි. අනිත් එක මිනි පෙට්ටිය උස්සන් යන්න කියලා තියෙන්නේ ධනිස්සෙන් පහලට. ඒවා අපි අමුතුවෙන් අපිට මං හිතන්නේ මේ වර්තමානයේ ඉන්න අවුරුදු 17-18 තරුණයෝ මේවා දැක දන්නේ නැතුව ඇති. නමුත් අපි වර්තමානයේ ඉන්න තරුණ සමාජිකයින්ට ඒ දුවා පුතාලට මේ අමිහිරි අතීතය අපි මතක් කර දිය යුතුයි. ඒක තමයි අපෙන් විස්ථාමික පොලිස් නිලධාරීන් හැටියට අපෙන් සිදුවිය යුත්තේ. එහෙම නැතුව අපි නිහඬව සිටියොත් අපේ යුතුකමක් පැහැරදියා වෙනවා. පසුගිය දවසක දැනට සුමානකට කලින් මීට හියදින් කතික අපේ විශ්‍රාමික පොලිස්පතිතුමා සඳහන් කළා අපි මේ පොලිස් දෙපාර්තමේන්තුවේ
කීර්තිමත් නිලධාරී කීප දෙනෙක්. ඔවුන් කීර්තිමත් නිලධාරීන් හැට කියලා මමත් කියනවා. අනිතක ඔහුන් පුද්ගලිකෝ මමත් ඇසුරු කරනවා අය. ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් තිබ්බා කොළඹට පුඩ්පත් නුදුරින් ස්ථානයකදී. ඒ ස්ථානයට තවත් පොලිස් නිලධාරීන් සෑහෙන පිරිසක් ඇවිල්ලා තියෙනවා අපි සමාජ මාධ්‍ය දර්ශන තුලින් දුටුවා. පසුව ඒ රැස්වීමේදී අපිට පුදුම හිතුණා මේ එවකට පැවති රජයන්ගෙන් හැම ලාභ ප්‍රයෝජනයක්ම ලබාගෙන තමන් ඉහළම තනතුරු වලටත් පත් වෙලා විස්රාම ලැබුවට පස්සේ පුද්ගලික ඒ අන්තිම කාලයේදී හෝ මොකක් හරි පුද්ගලික හේතු මත මේ සංවිධාන පිහිටවගෙන මේ ත්‍රස්ත කටයුතු වලට නැඹුරු අතීතයක් තිබුච්ච ඒ පක්ෂයත් එක්ක එකතු වෙලා ලොකු සාකච්ඡාවක් සම්මන්ත්‍රණයක් පැවැත්තුවා. ඒ සම්මන්ත්‍රණයේ පවත්වපු නිලධාරීන් දැනගන්න ඕනේ පසුගිය අතීතය තුළ ලංකා පොලිසියේ විතරක් ඒ ත්‍රස්ත කණ්ඩායමින් 200 ගණනක් මරලා තියෙනවා. පොලිස් නිලධාරීන් ඔවුන්ගේ පවුල්වල අය කිට්ටුම ඥාතීන් වශයෙන් 200 ගණනක් මරලා තියෙනවා. එහෙම තියෙන අතීතයක් ඔවුන් නොදන්නේ නෙවෙයි ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දන්නවා. එහෙම වෙලා මොන හේතුවකටද දන්නේ මෙවැනි රැස්වීමක් පවත්තලා මේ අහිංසක විස්රාමික නිලධාරින්මත් එතන්ට කැඳව ගත්තා. මේ රැස්වීමෙන් පස්සේ මං හිතන්නේ 10-15 දෙනෙක් විතර විවිධ තරාතිරම්වල නිලධාරින් සමග මට කතා කරන්න හැකියාවක් ලැබුණා. ඔවුන් හැම එක්කෙනාම කිව්වේ මට කිව්වේ නෝටන් සමහර කනිෂ්ඨ නිලධාරී සර් අපි ගියා තමයි මොන දෙයකට ගියාද කියලා අපි දන්නේ නැහැ. අහවල් නිලධාරියා එක්කම වැඩ කරලා තියෙනවා මට එන්න කිව්වා ඒකින්ද මම ගියා සර්. එහෙම නැත්නම් මේකේ අරමුණක් අරවමයක් කිසි දෙයක් අවබෝධ කරගෙන ගිය ගමනක් නෙමෙයි. නමුත් දැන් මේ සර් කතා කරන දේ සර්ත් එක්ක අදහස් වමාරකනදී අපේ අතුනේ සිදුනේ බලවත් වරදක් කියලා අපිට පේනවා සර්. මට අපිට පේනවා නෝටන් කියලා. ඒ අතර මම හිතන්නේ එක්තරා ජ්‍යෙෂ්ඨ නිලධාරියක් මම දේවත්වයෙන් සලකන මම මේ වචනේම පාවිච්චි කරනවා දේවත්වයෙන් සලකන පොලිස් නිලධාරියෙකුත් හිටියා. ඔහුත් ගිහිලා තිබුණා. මට තාම එතුමාව අමතන්න බැරුණා. මම එතුමාත් එක්ක අමතනවා. අමතලා මං එතුමාටත් කරුණ පහදා දුන්නොත් එතුමා මට හොඳම විශ්වාසයි. මට වඩා ඉතාමත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වුණත් මම මේ තේරුම් කළ දෙන කරුණු තේරුම් ගන්න බව. ඉතින් මෙහෙම දෙයකට මේ පොලිස් නිලධාරීන්ව ගෙන්නල්ලා ලොකු රැස්වීමක් පවත්තලා මොකද මේ බලාපොරොත්තු වෙච්ච දේ? ඒකද කිව්ව දේවල් මොනවද? එක එක්කෙනාට වෙච්ච අසාධාරණකම්. එහෙම ඒ වෙච්ච දේවල් තමයි කිව්වේ. ඒ ජ්‍යෙෂ්ඨ කතිකයා පවා කිව්වේ ඔහු සමග වැඩ කරපු එක්තරා නිලධාරියෙකුට පැවති රජයෙන් වෙච්ච අසාධාරණකම්. ඉතින් මේ අසාධාරණකමට එහෙමනම් තිබුණේ ඒ අසාධාරණකම් වලට තියෙන ක්‍රමවේද. අධිකරණයට යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එහෙම නැතුව මොකද්ද මේ කලේ? අර අහිංසක විස්රාම දිවිය ගත කරන මේ පොලිස් නිලධාරින්වත් මං හිතන්නේ මුළු සමස්ත විස්රාමික පොලිස් මේ නිලධාරීන්ම නෙමෙයි එක්තරා කණ්ඩායමක් එතන්ට ගෙන්නගෙන ඔවුන් ඉදිරිපිටදී මේ අනිත් නිලධාරියට වෙච්ච අසාධාරණකම ගැන කිව්වේ. නමුත් ඒ නිලධාරි දෙන්නටම කියන්න මම කැමතියි. මට වෙච්ච අසාධාරණ ගැන මං හිතන්නේ මම මාධ්‍ය ප්‍රතිබ්බණම් මට ඒ පොලිසියේ ඒ කාලෙ ඉඳන් හැම රජයක් කාලෙදිම මාධ්‍ය සාකච්ඡා තියන්න තිබුණා. නමුත් ඒව අදාළ නැහැ. මං අද මෙතන්ට ආවෙත් අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය ඒ අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ තිබෙන අභිමානය වෙනුවෙන් තමයි මම මෙතන මේ වෙලාවෙත් මෙතන්ට ආවේ. අනික ඒ ප්‍රධාන කතිකයා මගේ මේ අවසාන මම වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. තවත් කතික මහතුරු කීප දෙනෙක් ඉන්නවා. කිව්වා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට රජය විසින් එහෙම නැත්නම් දඩුවම් දීලා තියෙන්නේ
සුළු නිලා නිලධාරී එක්කෙනෙකුටෝ දෙන්නෙකුට පමණයි කියලා. මං හිතන්නේ එයා කොච්චර මම අගේ කරන ජේෂ්ඨ නිලධාරියෙකුුණත් එයා හරියට කරුණු දන්නේ නැතුවයි කතා කළේ. මම හේතු සහිතව කරුණු දන්න හින්දා. මොකද එක්තරා ජේෂ්ඨම නිලධාරියෙකුට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කරපු චෝදනා පත්‍රයේ ඔහුගේ රැකවරණ නිලධාරී ලෙස පෙනී සිටියේ මමයි. ජේෂ්ඨම නිලධාරියෙකුට ඒ පෙනී හිටලා ඒ චෝදනා පත්‍රයේ ඔහුට විරුද්ධව සාක්ෂි 13ක් තිබුණා. ඒ චෝදනා පත්‍රයේ මම පෙනී සිටලා ඒ ත්‍රි පුද්ගල කමිටුවක් හමුවේ වාර කීපයක් පැවතුණා. ඔහුගේ නිර්දෝෂභාවය ඔප්පු කරලා තමයි ඔහුව චෝදනා පත්‍රයෙන් නිදහස් කළේ. ඒ වගේම තවත් ජේෂ්ඨ නිලධාරීන් ගණනාවකට ජේෂ්ඨ සහ කනිෂ්ඨ පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 10 දෙනෙකුට වඩා කණ්ඩායමකට මේ වර්තමාන රජයේ විසින් අධිකරණයේ නියෝග සහ නීතිපති උපදේශ අනුව කටයුතු කරලා තියෙනවා. ඒවා දැනට විනය පරීක්ෂණ වශයෙන් විභාග වෙමින් පවතිනවා. මේ විනය පරීක්ෂණයක් කියන්නේ චෝදනා ප්‍රත්‍යයක් දුන්නකම් වැරදිකාරයක් කරන්න පුළුවන් කමක් නැහැ. මේ කැකිල්ල රජුරුවන් නඩුහාන වගේ තීන්දුව දෙන්න බෑ. ඒ විනය අධිකරණයෙන් නම් අධිකරණ ක්‍රියාපටිපාටිය, විනය පරීක්ෂණ නම් විනය ක්‍රියාපටිපාටිය හරි විදියට පියවරෙන් පියවර අරගෙන තමයි අන්තිමට වැරදි කාඩුද නිවැරදි කාඩුද කියන එක තීරුම් කළ යුතුව තිබෙන්නේ. ඒක මං හිතන්නේ නිලධාරියක් දැන් නැතුව මං හිතන්නේ එතන අර කතාවක් තියෙනවනේ ගැලරියට ස්කෝ කරනවා කියලා. ඒ එතන එක පෙන්වන්න හැදුවේ මේ රජය එක්තරා නිලධාරියෙක්ගේ එයා මේ නිදහස් වෙලා තියෙනවා මේ අහිංසක නිලධාරියෙක් වැරදි. ඔව් ඒ වැරදිකාරය වෙච්ච නිලධාරියාවත් මම දන්නවා පොලිස් සැරයෙන් වැඩි. ඔහුගේ අතපසු වීම සිදු වූ බවට සම්පූර්ණ වශයෙන් ලිඛිතව පිළිගත්තා. තමන් විසින් වරද කළා බවට විනය බලධාරීන්ට ලිඛිතව ලබා දුන්නට පස්සේ ඉතින් ඒකට ඉතින් ඉසිදඩුවම දිය යුතුයි. එහෙම නැතුව කාටත් මේ මං හිතන්නේ වාසිදායක වෙන විදිහට ක්‍රියා කිරීමක් වෙලා නැහැ. එහෙම වෙනවා නම් මම පෙනී සිටපු නිලධාරියාවත් එහෙනම් චෝදනා ප්‍රත්‍යයන් නොදීම ඔහුට අවවාද කිරීමක් කරන්න තිබුණා. නැහැ එහෙම කළේ නැහැ. ඔහුට චෝදනා පත්‍රය දුන්නා. දීලා තමයි ඒ විනය පරීක්ෂණයෙන් ඔහුව නිදහස් කරන්නට උනේ. ඒකින්ද මම තවදුරටත් මම කතා කරන්න යන්නේ නැහැ. මට කනගාටුයි නැවතවරක් කියන්නේ මේ කීර්තිමත් නිලධාරීන් කීප දෙනෙක් එකතු වෙලා මේ සංවිධානයක් කියලා හදාගෙන එක්තරා පක්ෂයකට බැඳිලා මේ කරන්න හදන දේ කරගෙන යන දේ අපම හිතන්නේ විශ්‍රාමික පොලිස් නිලධාරීන් වෙන අපිට කරන අවමානයක් කියලායි මම කියන්නේ. ස්තුතියි. ඔය පැවති විශ්‍රාමික පොලිස් සාමූහිකයේ සාකච්ඡාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු ප්‍රහාරයේ සමයේ සම්පූර්ණ විමර්ශන කරපු පාස්කු ප්‍රහාරයෙන් පසු විතරක් නෙවෙයි ප්‍රධාන වශයෙන් පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර මාස ගණනාවකට පෙර ඉඳන් විමර්ශන පවත්වපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් ඇවිල්ලා ප්‍රකාශ කරේ. මං මේ මාලිමා රැස්වීමේ ඡායාරූපයක් ඔබට ඉදිරිපත් කරනවා. මේ මාලිමා රැස්වීමට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිටිය ඉදිරි පෙළේ ඉදිරිපසම හිටිය නිලධාරී. මේ ඉන්න නිලධාරියා තමයි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරල. මේ නිලධාරියා තමයි කටුවා පිටියේ ප්‍රහාරය සිදු කරන විට මනුෂ්‍ය ඝාතන 100 ගානක් සිදු කරන විට සහරාන්ගේ ත්‍රස්තවාදී කල්ලිය මියගම කොට්ටාශය බාර හිටිය නිලධාරියා. පාස්කු කොමිෂන් වාර්තාවේ නිර්දේශවල ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ නිලධාරියාට විරුද්ධව මේ අපරාධය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අපරාධ නීතිය දණ්ඩ නීති සංගායේ අපරාධ නීතිය හා පොලිස් ආඥා පන්තියේ 82 වගන්තිය යටතේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නීතිපතිතුමාට නිර්දේශ කළා තියෙනවා. මම අහන්න කැමති අතිගරු කාදිනල්තුමාගෙන් කතෝලික සභාවෙන් මාලිමා රජයක් යටතේ එම නායකයන් ඔබ වහන්සේලාට පොරොන්දු වන පරිදි මේ නිලධාරීන් මේ තියාගෙන මේ විමර්ශනය කරයිද කියලා ඔය කියන විදිය.
ඒකින්ද මා හිතා කරුණාවෙන් කියනවා මෙවැනි මේ සංදර්ශන වලට රැවටෙන්න එපා කියලා. මේක කවදාවත් කරෙන්නේ නැහැ. මේ ප්‍රධාන සැකකරුවෙක් ජනාධිපති කොමිෂන් වාර්තාවේ පැහැදිලිව තියෙන අපරාධ නීතිය මේගොල්ලන්ට විරුද්ධව ක්‍රියාත්මක කරන්න කියලා ඒගොල්ලෝ තමයි මාලිමාවේ පොලිස් සාමූහිකයේ ඉදිරිපෙළම ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරී. ඊට අමතරව මම ඊළඟට ඉදිරිපත් කරනවා, මම කරුණු කීපයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන් මා සඳහන් කරන්න කැමති මේ පාසු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිය යුතු ප්‍රධානම නිලධාරීන් දෙදෙනා තමයි අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඔය මාලිමා පොලිස් සාමූහිකයේ ඉහළින්ම ඉන්නේ, නායකත්වය දෙන්නේ. ඒක ඔප්පු කරන්න මම ලිඛිත කරුණු ටිකක් දැන් ඔබට ඉදිරිපත් කරනවා. සහරාන්ගේ කණ්ඩායම 2018 ඔක්තෝබර් මාසයේ පමණ දිනක වවුනතිව් පොලිස් මුරපොළක රාජකාරී සිටි නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කළා. ඉතා ක්‍රූර ලෙස ඝාතනය කළා, ඔවුන්ගේ අවියාද පැහැරගත්තා. මේ විමර්ශනය පොලිස්පතිතුමා විසින් බාර දුන්නේ ඔය මාලිමාවේ පොලිස් සාමූහිකයේ නායකත්වය දරන නිලධාරීන්ට. මොවුන් මේ විමර්ශනය කරේ කොහොමද? ඔය කියන අති දක්ෂ අති සුපිරි නිලධාරීන් මේ විමර්ශනය කරේ මේක කෙලින්ම LTT සැකකරුවන් විසින් කරන ලද්දක් කියලා හිටපු LTT සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට අරන් මේ වරද ඒගොල්ලොන්ගේ පිට පවරලා රඳවා තැබීම් නියෝග අරගෙන මේක සහරාන් හොයාගැනීමේ විමර්ශන කටයුත්ත එහෙම් පිටින්ම වාල දැම්මා. මේ වෙලාවේ මේ විමර්ශනය හරියට කරා නම් ඒ වෙලාවේ තමයි සහරාන්ව අත්අඩංගුවට ගන්න හම්බ වෙන්නේ, මේ කණ්ඩායම අත්අඩංගුවට ගන්න හම්බ වෙනවා. ඒ වෙලේ අත්අඩංගුවට ගත්තනම් අද මේ ජීවිත එකක්වත් අහිමි වෙන්නේ නැහැ. මේ සියලු දෙනාම අද ජීවත් වෙනවා. එහෙනම් මේ ප්‍රහාරයන් සිද්ධ වෙන්නේත් නැහැ. මේකට හේතුව වශයෙන් මේ අතිදක්ෂ පොලිස් නිලධාරීන් දෙදෙනා ඉදිරිපත් කරන්නේ ඒ වෙලාවේ රාජ්‍ය බුද්ධ්‍යංශය සහ මිලිටරි ඉන්ටෙලිජන්ස් එක මේක LTT විසින් සිදු කරා කියලා බුද්ධි තොරතුරු ලබා දුන්නා. ඊට අමතරව මෝටර් සයිකල් ජැකට් එකක් ඒ අසල දාලා ඒගොල්ලොන්ව නොමග යවුවා කියලා. මම අහන්න කැමති ඔය කියන තරමේ සුපිරි අතිදක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධ්‍යක්ෂකවරයෙක් මෙහෙම නොමග යවන්න පුළුවන්ද? එහෙනම් ඒගොල්ලෝ අධ්‍යක්ෂාමේ වැඩක් තියෙනවද කියලා. ඒගොල්ලෝ ඉදිරිපත් කරන මේ ශ්‍රේෂ්ඨාධිකාරී මේ කරුණු ඒ දෙන්න ඉදිරිපත් කරේ ඒගොල්ලෝ ඉදිරිපත් කරන බුද්ධි වාර්තාවේ කොතැනකවත් නැහැ මෙහෙම LTT එකෙන් කරා කියලා. මේගොල්ලෝ ඒ වාර්තාව තියෙනවා මා ළඟ. ඒකේ තියෙන්නේ මිලිටරි ඉන්ටෙලිජන්ස් එක තොරතුරක් දීලා තියෙනවා පුද්ගලයෝ කීප දෙනෙක් ගැන. ඒකේ අවසානයේ කියනවා ඉහත කරුණු හුදෙක්ම තොරතුරුකරුවන් මාර්ගයෙන් ලැබුණු තොරතුරු වන අතර ඒ පිළිබඳ ඉහත අයලුන්ගෙන් ප්‍රශ්න කර දැඩි ලෙස විශ්ලේෂණය කර නිගමනයකට එරඹෙති. එයාට කියන්න බෑ මේ ඒගොල්ලෝ නොමග යවුවා කියලා. මේගොල්ලෝගේ නොසැලකිලිමත්කම හා මේගොල්ලොන්ගේ රාජකාරී විමර්ශනවල තිබ්බ අඩුපාඩු නිසා තමයි ඒ ලෙස සහරාන්ට ඒ ප්‍රහාරයෙන් බේරිලා ගිහිල්ලා මේ මහා විනාශය කරන්න අවස්ථාව උදා වුණේ. එතකොට මේ නිලධාරීන් වගකිය යුතු නැද්ද මේ ප්‍රහාරය වළක්වා නොගැනීමට? මේ එක කාරණයක් පමණයි. ඊළඟට මම තව කාරණයක් ඉදිරිපත් කර යුතුයි. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මේ පාසු කොමිෂන් සභා වාර්තාවේ වැඩිපුරම පොලිස් නිලධාරීන් ගණනාවකට අපරාධ චෝදනා ගොනු කරන්න කියලා නිර්දේශ කළා තියෙන්නේ මෙම ප්‍රහාරය ගැන රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතා විසින් 2019 අප්‍රේල් 9 වෙනිදා ප්‍රහාරයට සති දෙකකට පෙර විදේශ බුද්ධි සේවාවකින් එවපු බුද්ධි තොරතුරක් ලබා දුන්න පොලිස්පතිතුමාට. මේක තමයි සීනියර් DIG වරුන් 4 දෙනෙක්ට යොමු කළා. මේ බුද්ධි තොරතුරේ තමයි පැහැදිලිව තිබ්බේ
පල්ලිවලට පහර දෙනවා. මේක ආවේ අප්‍රේල් 9 වෙනිදා. සහරාන් හසීම් ඒ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ නම් එක්ක ආවේ. මේ 9 වෙනිදා ආපු බුද්ධිතරතුර පොලිස් ප්‍රතිපුරහට යවන වෙලේම මේකේ යැව්වා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක විසින් ඔය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. යැව්වේ 2019 පළවෙනි 4 මාසේ 9 වෙනිදා. මේ ප්‍රහාරය වුණේ 21 වෙනිදා. මෙම නිලධාරියාට යවපු මේ ලියුම අප්‍රේල් මාසේ 22 වෙනකම් ප්‍රහාරයට පහුවදා තමයි එතුමා නියෝජ්‍ය පොලිස්පතිතුමාට යොමු කළේ දැන් මේක ගැන ක්‍රියා කරන්න කියලා. දැන් මේක ගැන ක්‍රියා කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිය යොමු කරන විට ඊට ඉස්සෙල්ලා දවසේ ප්‍රහාරය සිදු කළේ ඉවරයි. මේක තමයි ප්‍රධානම තොරතුර. ඉතින් ඔබට තේරුම් ගන්න පුළුවන් මොනතරම් පැහැරහැරීමක්ද මේ කළා තියෙන්නේ කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් මේ ලෙස පොලිස්පතිතුමා විසින් එවන ලද බුද්ධිතරතුර ප්‍රහාරය සිදු වෙනකම් ඔහුගේ ලාච්චුවේ දමාගෙන සිටියා කිව්වම මොන බරපතල පැහැරහැරීමක්ද? මෙය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වග කිය යුතු නැද්ද මේ නිලධාරීන්? මේ මාලිමාවේ පොලිස් සමූහය මෙතුමාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගෙන කාඩිනල් උතුමාණන්ට ඇතුළු කතෝලික සභාව සියලුම කතෝලික ජනතාවට කියද්දී අපි ඇවිල්ලා තමයි මේක හරියට කරන්න කියලා. ඔබට තේරෙනවා ඇති මොන තරම් බරපතල පැහැරහැරීම් කළා තියෙනවද කියලා. මේ මියගේ ජීවිත 200 ගානටයි බරපතල තුවාලු නිලධාරීන් ජනතාව 500 ගානටයි වග කිය යුතු නැද්ද? මේ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මේගොල්ලෝ තමයි ප්‍රධානතම වශයෙන් වග කිය යුත්තේ. ඒකින්ද මෙන්න මේවා ගැන විමර්ශනය කරන්න ඕනේ. මෙයාට 9 වෙනිදා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක යවපු ලියුම කොහමද 22 වෙනිදා ප්‍රහාරයෙන් උත් පස්සේ මේක ගැන ක්‍රියා කරන්න කියලා නියෝජ්‍ය පොලිස්පතිතුමාට යොමු කරන්නේ? මේවා තමයි විමර්ශනය කරන්න ඕනේ. ඊළඟට මම තව එක කාරණාවක් කියන්නම්. මේක ගැන මේ පැහැරහැරීම් ඔය කණ්ඩායම කරපු දවස් ගණන් කියන් තියෙන මම තව එක වැදගත් කාරණාවක් කියවන්නම්. මේ මාලිමා පොලිස් සාමූහිකයේ නායකත්වයේ දරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා ජනහඬ වැඩසටහනක් කරා මේ පාස්කු ප්‍රහාරයේ ඒගොල්ලෝ කරපු රාජකාරී ගැන. ඒක මට ඔබතුමාලට ප්‍රදර්ශනය කරන්නත් පුළුවන්. ඒකෙදී මේ නිවේදකයා ප්‍රශ්න කරනවා සොනික් කියලා එක්කෙනෙක් හොයාගත්තද කියලා. මෙතුමා කියනවා හොයාගත්තා ඒ SIS එකේ SI බණ්ඩාර කියලා එක්කෙනෙක්. එතකොට මේ නිවේදකේ අහනවා ඔබ ප්‍රශ්න කරාද? ඒ නියෝජ්‍ය පොලිස්පතිතුමා කියන්නේ වෙලාවේ මේ බණ්ඩාර කියන නිලධාරියා සොනික් නාමයෙන් හැඳින්වූ මාතලේ පොඩි සහරාන් කියන සහරාන්ගේ ප්‍රධාන ත්‍රස්තවාදියාට උපදෙස් දුන්නා කියලා මේ ප්‍රහාරය කාටද පවරන්නේ කියලා. ISIS පවරන්නේ කියලා. එතකොට මේ නිවේදකේ අහනවා ඒ ගැන ඔබ ප්‍රශ්න කරාද කියලා මේ බණ්ඩාරගේ නිලධාරියාගේ. එතකොට කියනවා මේ නිලධාරියා රාජ්‍ය බුද්ධ්‍යංශයේ නිලධාරියෙක් නිසා මම සංවේදී වුණා. ඒ අවස්ථාවේ සංවේදී වෙලා ප්‍රශ්න කරේ නැහැ කියලා. එතකොට මේ නිවේදකේ අහනවා ඔබ සංවේදී වුණේ අර මිය ගියාය වෙනුවෙන්ද මේ බුද්ධි නිලධාරියා වෙනුවෙන්ද කියලා. එයා නිකන් ඒකට උත්තරයක් දී ගන්න බැරුව කියනවා බුද්ධ්‍යංශයේ ක්‍රියාවලට අපි සංවේදී වෙන්න ඕනේ කියලා. එතකොට දැන් ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට කියනවා අපිට බණ්ඩාරගෙන් ප්‍රශ්න කරන්න දුන්නේ නැහැ කියලා බුද්ධ්‍යංශය. ඒ සංවාදය මේකේ තියෙනවා, මම අවශ්‍ය නම් දාන්නම්. එවැනි ආකාරයකට තමයි මේ රාජකාරී පැහැර ඇරලා දැන් මාලිමාවේ නායකයෝ ජනාධිපති නීතිඥවරු ඔක්කොම ඉස්සරහ තියන් කියන්නේ
අපි කරනවා වෙන කවුරුත් කරේ නෑ කිය. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති, මට පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ මේ ගිහිල්ලා කරන බොරුව නතර කර යුතුයි, මේ සියලු කරුණු ගැන විමර්ශනය කළ යුතුයි. මම මාධ්‍යවල දුටුවා අතිගරු ජනාධිපතිතුමා හිටපු විනිශ්චයකාරතුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා මෙන්න මේ කරුණු ගැන විමර්ශනය කරන්න කියලා. මේ කියන කරුණු සියලු දේ පැහැර ඇරලා මේකට වැළැක්වීමට, මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමයි මාවනල්ලේ බුදු පිළිම කඩපු එක, මේ වවුනති ප්‍රහාරය, ඒ සියලු දේ විමර්ශනය කරේ. ඒ විමර්ශනවලදී එකක් ඔක්තෝබර් 2018, අනික 2018 දිසැම්බර්, මේ ප්‍රහාරයට මාස ගානකට ඉස්සෙල්ලා. එතකොට ඒ සියලු විමර්ශන වලින් අනාවරණය වෙලා තිබ්බා. බනාත විල්ලුවේ කඳවුරු අත්අඩංගුවට ගන්නකොට මේ ප්‍රහාරයට භාවිතා කර පුපුර්ණ ද්‍රව්‍ය කිලෝ 100 ගණක් අහුවෙලා තිබ්බා, ආයුධ අහුවෙලා තිබ්බා. ඒ විමර්ශන නිලධාරියා වාර්තා කරලා තිබ්බා මේ නිලධාරීන් දෙන්නට ලොකු විනාශයක් වෙන්න යනවා, මේක කරන්න මට නිලධාරීන් දෙන්න මේ මදි කියලා. කොමිෂන් වාර්තාවේ තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 700ක් හිටිය ඒ වෙලාවේ, 4 දෙනයි දීලා තියෙන්නේ. එතන මේක වළක්වා ගන්න ක්‍රියා නොකිරීම ගැන බග කිය යුතු නැද්ද මේ නිලධාරීන්? මාලිමාව කොහොමද කියන්නේ අපි ආවම තමයි මේ නිලධාරීන් දාලා මේක හරියට කරන්න කියලා. එතකොට මාලිමාවේ නායකතුමා කියනවා නම කියලා මේ අධ්‍යක්ෂකතුමාට, ඔබට වෙච්ච අසාධාරණය මම බලා ගන්නම් කියලා. මම එතුමාට කියනවා නායකතුමාට, මෙයා වග කිය යුතුයි මේක වළක්වා නොගැනීමට ප්‍රධාන වශයෙන්. මෙයාට වෙච්ච අසාධාරණය බලා ගන්න ඉස්සෙල්ලා මේකේ මියගිය විඳිතයින්ට වෙච්ච අසාධාරණ ගැන ක්‍රියාකරන කතා කරන්න ගිය. තව මේ සම්බන්ධයෙන් කරුණු බොහොමයක් ඉදිරිපත් කරන්න තිබ්බත් මේ වැදගත්ම කරුණු ටික තමයි මම ඉදිරිපත් කරේ. මෙවැනි මම අවසාන වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, අපි කණ්ඩායමම වෙනුවෙන් මේ ගැන විශේෂ විමර්ශනයක් කරන්න. මේකේ මේ කොමිෂන් වාර්තාවේ විශේෂයෙන් මේ නිලධාරීන් දෙන්න මූලික අයිතිවාසික නඩුවක් ගොනු කර ශ්‍රේෂ්ඨාධිකරණේ ඒක ගොනු කරේ මේක මේගොල්ලෝ වළක්වාගෙන ගැනීමට කටයුතු කරේ නැති එකට වග කියන්න ඕන කියලා විමර්ශනයක් ආරම්භ වුණා. ඒකෙදි මේගොල්ලෝ හිතුවා මේගොල්ලොන්ව අත්අඩංගුවට පත් වෙයි කියලා. ඒකයි මේ මානව හිමිකම් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන්න කියලා නියෝගයක් ඉල්ලලා දැම්මේ. මෙන්න මේ මම කියනවා, මෙන්න මේ මූලික අයිතිවාසිකම් පෙස්සමේ එයාලා ගොනු කරලා තියෙන හැම කරුණ ගැනම විමර්ශනය කරන්න ඕනේ. එතකොට ඉතා පැහැදිලිව පේනවා. මට කියන්න බෑ, මම අධ්‍යක්ෂක නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, මම මේ පාස්කු ප්‍රහාරයේ 200 ගාණක් මරණයට පත් කළ, 500 ගාණක් බරපතල තුවාල සිදු කරලා එන මහා අපරාධයේ සම්බන්ධයි කියලා පොලිස් නිලධාරියෙක් ප්‍රශ්න කරන්න ගෙනාවාම එයා ඇවිල්ලා අරේ අරන් ගියා, මෙයා අරන් ගියා, ප්‍රශ්න කරන්න දෙන්නේ නැහැ, දුන්නේ නැහැ කියලා නිදහස කාරණයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද මත? එහෙමනම් වැඩක් තියෙනවද ඒගොල්ලොන්ගේ අධ්‍යක්ෂකකමේ, නියෝජ්‍ය පොලිස් කමිටුකමේ? එහෙනම් මං කියනවා අතිගරු ජනාධිපතිතුමාට කියන ඔය පත්කර කමිටුව සහ විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් දාලා මේ කරුණු සියල්ල විමර්ශනය කරන්න. අපි සියලු දෙනා සම්පූර්ණ සහයෝගය දෙනවා මේ විමර්ශනයට, අවශ්‍ය තොරතුරු සියල්ල දෙනවා. මේකේ තව බොහොමයක් කරුණු තියෙනවා විමර්ශනය කරන්න, ඒ සියල්ල විමර්ශනය කරන්න. ඒකට අපි සියලු දෙනාම සහය සම්පූර්ණ සහය දෙනවා කියලා අවසන් කරනවා. මම අද මෙතනට ආවේ මේ විශ්වාමික පොලිස් නිලධාරීන් කොටසක් එක්කව වෙලා මේ කරන්න යන සිද්ධිය සම්බියසනය සම්බන්ධෙනුයි. ඇත්ත වශයෙන්ම මට කනගාටුයි කියන්න, ඒ නිලධාරීන්ටත් අසාධාරණයක් වුණා කියලා අනුර කුමාර දිසානායක ඒ නිලධාරීන්ව සාධාරණීකරණය කරනවා. ඒ අසාධාරණය වෙනාකපු ශානි අබේසේකර මට තමයි අසාධාරණයක් කරේ මම මුලින්ම කියන්න. මොකද හේතුව, මම තමයි ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගත්තේ. ගත්තයි කියන්නේ වර්ෂ 1998
එවකට හිටපු ASP ශාන්ති කුමාර ඝාතනය කරා පාතාලින්. මේ සම්බන්ධයෙන් පරීක්ෂණය පැවරුණේ මට. පස්සේ මෙම පුද්ගලයා මිනිමැරුන් 18ක් කරලා තිබ්බා. මොහු ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක්, සෙබලෙක් නිලධාරියෙක් නෙමෙයි. මොහු පැනලා ගිහිල්ලා හිටියේ, මොහු බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ බොරැල්ලේ හිටියේ. ඒ ඔහුගේ නම ක්‍රිස්තෝප බැරි කියන පුද්ගලයා. ඉතින් මේක ලොකු ආන්දෝලනයකට ආව පොලිසිය ඉවකට උසස්ම නිලධාරියෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාතාලේ. මේක රජයටත් ලොකු අපහසුතාවයකට පත් වෙලා තිබ්බා. මොකද විදේශ ෆොරින් ඉන්වේ කියන්නේ විදේශීය ආයෝජකයන් මේ රටින් පිට වෙන තරමට ප්‍රශ්නයක් වුණා. මොකද මේ පොලිසිය තත්ත්වය මේකයි කියන එක උඩ. පසුව මම හිතන්නේ ඒවකට ජනාධිපතිතුමියත් අපේ හිටපු පුණ්‍යඩිසිල මහත්තයත් සාකච්ඡා කරලා CID කේ මේ පරීක්ෂණය පවත්වන්න ඕන කියලා මට බාර දුන්නා. ඉතින් මේ වැඩිපුරම මේ පුද්ගලයා ගැවසුනේ ওই බන්දා මේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ, ඒ කොළඹ ප්‍රදේශවල තමයි මෙයා ගැවසෙන්නේ. අපි මෙයා හොයනකොට මම මුලින්ම කිව්වා මෙයාට මිනිමැරුම් 18ක් තිබ්බා, මංකොල කෑම් සීලුම් නඩු 46ක් තිබ්බා මූට. ඒ වෙනකොට මම දරුණ ගන්නේ අපරාධකාරයෙක් හැටියට තමයි සඳහන් කළා තිබ්බේ. පස්සේ මම මෙහෙම හොයාගෙන යනකොට, එතකොට ශානි අභිසේකර ග්‍රෑන්ඩ් පාස් පොලිසිය OIC ක්‍රයිම්ස්, ශාන්ති කුමාර මහත්තයාගේ OIC ක්‍රයිම්ස්. ඉතින් මෙයා STF එකේ අපි විස්තර හොයනකොට දැන ඇඳිනගෙන මෙයාව මෙයාත් කිව්වා මේ චීෆ් මට කැමති CID එකට එන්න පුළුවන් නම් මාවත් ගන්නයි කියලා. පස්සේ ඒ මම ඉතින් කල්පනා කරා මූ STF එකේ හිටපු නිලධාරියෙක් ඉදිරියට අපිට ක්‍රිස්ටෝබෙරිත් එක්ක මොන තත්වයකට මුහුණ දෙන්න වෙයිද නැහැ. මොකද අපි එයා ගැන තොරතුරු අපි අනාවරණය කරගන්නවා. අපි අත්අඩංගුවට යන්න ඉස්සෙල්ලා අපි ත්‍රෙත් ඇසස්මෙන්ට් එකක් කරනවා අපිට මොන තත්වයක්ද ඇති වෙන්නේ කියලා. ඒ ඇසස්මෙන්ට් එක අනුව අපිට තේරෙනවා මොහු අපිත් එක්ක කොයි වෙලාවක හරි කන්ෆ්‍රන්ටේෂන් එකට, කියන්නේ ඒ ගැටුම්කාරී තත්වයකට ඇති වෙයි කියලා. ඒ උඩ මට හිතුණා මෙයා මේ STF එකේ හිටපු පුද්ගලයෙක් හැටියට අපි CID එකට ගත්තොත් හොඳයි කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි මේ ශානි අභිසේකර CID එකට ගත්තේ හොයලා. පස්සේ එයා ගත්ත හැටි මම එයාව අනුයුක්ත කරගත්තා මගේ කණ්ඩායමට. ඉතින් මෙහෙම ගිහිල්ලා අපි මේ රාගමදී අපිට තොරතුරු ලැබිලා මේ පරීක්ෂණ සෑහෙන කාලයක් සුවාගෙන ගිහිල්ලා ඔහු අපිව සර්වෙලන්ස් කරනවා, අපි ඔහුව සර්වෙලන්ස් කරනවා. ඒ වගේ ඔහු ලොකු ක්‍රියාදාමයක් ඇති කරගෙන තිබ්බේ. ඉතින් ඒ අනුව අපි පරීක්ෂණ පවත්වන රාගමදී අපිව අපිට තොරතුරක් ලැබුණා මොහු මේ නිවසක ඉන්නවා කියලා. ඒ පාර මම තමයි කණ්ඩායමේ නායකත්වය ගත්තේ. මම කණ්ඩායමේ නායකත්වය අරගෙන අපි ගියා ඒ ස්ථානෙට. ගිහිල්ලා වැඩ කළා, බලනකොට අපිට දැනගන්න ලැබුණා මොහු ඉන්නවා කියලා. ඒ පාර තමයි අපි පස්සේ, මොකද ශානි අභිසේකර මොහුව දන්නවා, එයා ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ඉඳා. පස්සේ මම කිව්වා දොරට තට්ටු කළා පැත්තක ඉඳගෙන, මම මේ ශානි අභිසේකර දොර ඉන්නේ කියලා. පස්සේ මෙයා දොර ඇරියේ නැහැ. ඒ වේදී වෙඩි හුමාරුක වේදී ඔවුන් දෙදෙනා, ඔහු යෝගී භාර්යාවේ හිටියේ, මිය යන්න වුණා. ඉතින් මේ සිද්ධියේදී පස්සේ අපි අධිකරණයට ගිහිල්ලා කටයුතු කළා. සාමාන්‍ය මනුෂ්‍ය ඝාතනයකට තීන්දු වෙලා මේ කටයුත්ත තිබුණා. මේ ආකාරයට තියෙද්දී පස්සේ අපේ හිටපු පුණ්‍යඩිසිල මහත්තයා අපිව මගේ ඉහත කරපු කාරණා, ඒ කියන්නේ මම දළදා මාලිගා ප්‍රහාරයේ කිසිම තොරතුරක් තිබ්බේ නැහැ කවුද මේක කරේ කියන්නේ. දළදා මාලිගා ප්‍රහාරයේ අපි මම ප්‍රහාරය වෙච්ච වෙලාව ඇතුළත මම OIC CID ඒ වෙලාවේ අපි කණ්ඩායමක් එක්ක පුළුවන්තරයි අපි ඉමීඩියට්ලි එතනට ගිහිල්ලා සීන් එක ආරක්ෂා කරලා සොයලා බැලුවා. කිසිදු තොරතුරක් අපිට හොයාගන්න තිබුණේ නැහැ. අන්තිමේදී අපි කරන්නේ මේ වාහන මේ ආපු වාහනේ වාහන වෙහිකලේ බම්බ එකක් තිබ්බේ. ඒ වාහනේ රීකන්ස්ට්‍රක්ට් කරන එක තමයි, නැවත සකස් කරන එක තමයි අපි සාමාන්‍ය පරීක්ෂ වාහන බොම්බ එකදී කරන්නේ. ඒ පරීක්ෂණේ කරගෙන යද්දී අපිට විවිධ ඉහත පුපුරපු දේවල් වල පුපුරපු සානවලදී වාහන බොම්බවල අපිට හම්බුණා මේ චැසි නම්බර එක. මේ චැසි නම්බර එක හොයාගත්තම අපි මේ චැසි නම්බර එක අනුව පරීක්ෂණ පවත්වාගෙන යනවා. ගිහිල්ලා අපි කොහොම හරි මේ අයිතිකාරය හොයාගන්නවා. දැන් මේක මේගොල්ලෝ පුරුද්දකට මේගොල්ලෝ දැනගෙන මේ එක්ස්ප්ලෝසිව් ලෝඩ් එක තිබ්බේ මේ චැසි නම්බර එක ඩැමේජ් වෙන විදිහට. කිසිම තොරතුරක් හොයාගන්න හම්බුන්නේ අපි කෑලි හෙව්වා එක්කව කරා අන්තිමේදී ඉසුසු ලොරියක් බවට පත් වෙලා අපි ඒත් අතහැරියේ නැහැ. අපි මුළු
කිලෝමීටර් බර ගානක් අපි සර්ච් කරා නිලධාරීන් යොමු කරලා. අපි අතෑරියේ නැහැ. අපි අපරාධ පරීක්ෂණ අපි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ පවත්වද්දී අපි මෙහෙමයි කරන්නේ. කිසිම වෙලාවක අතෑරින්නේ නැහැ පරීක්ෂණේ. කිසිම හෝඩුවාවක් නැහැ කියලා අපි අතෑරියේ නැහැ. අපි තවදුරටත් හොයාගෙන හොයාගෙන යද්දී මේ කිලෝමීටරයකට අඩු ප්‍රමාණය නාත දේවාල් හැරි ටයර් කැබැල්ලක් තිබ්බ පුපුරපු. පස්සේ අපි ඒ ටයර් කැබැල්ල අපි සාජන් කෙනෙක් බැසිල් කියලා එයා හොයාගෙන එන සර්මට කිව්වා සර් මෙන්න ටයර් කැබැල්ලක් තියෙනවා මේ පුපුරපු ටයර් කැබැල්ලක් වින්න ඕන කියලා. එතකොට මම මේ ටයර් කැබැල්ල බැලුවා. බලනකොට ඒ වෙලාවේ රජයේ රස පරීක්ෂකත් ඇවිල්ලා හිටියා. මේ දවස් පහකට හයකට පස්සේ මේ හොයාගෙන එන අතර පස්සේ මිස් ගුණදේලක හිටියේ එතුමා කිව්වා සේනක මේකේ මොකක් හරි හොඩුවක් තියෙන්න පුළුවන් මේකේ එක්ස්ප්ලෝසිව් තියෙන්න පුළුවන්. පස්සේ ඒගොල්ලෝ ඒ වෙලාවේ ටෙස්ට් එකක් කරලා බැලුවම මේකේ එක්ස්ප්ලෝසිව් තිබ්බ. නමුත් පුබරපු ටයර් කැබැල්ල. හරි අපි ඒත් අතෑරියේ. පස්සේ ඒ ටයර් කැබැල්ල අරගෙන අපි ගියා නුවර වටේ ඇවිද්දා. නුවර වටේ ඇවිද්දලා ටයර් කඩවලට ගියා. ටයර් කඩවලින් හොයාගෙන යනකොට එක ටයර් කඩේක ඒක BMW එකේ රීබිල් කරන ටයර්ස් තියෙන්නේ. පස්සේ ඒගොල්ලෝ කිව්වා මේ ටයර් කැබැල්ල පරීක්ෂා කළා මේක BMW එකේ ටයර් කැබැල්ලත් මේක ඔගොල්ලෝ හෙඩ් ක්වාටර්ස් වලට ගියොත් මේකේ තොරතුරක් ගන්න හෙඩ් ඔෆිසර් ගියොත් මේකේ තොරතුරක් ගන්න පුළුවන් මේක. ඒ අනුව අපි එතන නැවතුනේ කෙලින්ම හෙඩ් ඔෆිසර් එකට ඇවිල්ලා ඒගොල්ලෝ සාකච්ඡා කළා. ඒගොල්ලෝ පරීක්ෂා කරලා ඒගොල්ලෝ කිව්වා මේ රීබිල් ටයරයක් දුන්නොත් ඒ අයිතිකාරයාටම දෙන්න ඕනේ ඒක හින්දා සීක්‍රට් කෝඩ් එකක් තියෙනවා කියලා. ඒ අනුව අපි ඒ සීක්‍රට් කෝඩ් එක ට්‍රේස් කරගෙන ගිහිල්ලා අපි හොයාගත්තා කොහෙන්ද මේ ටයර් එක කාට සතු ගත්ද කියලා. අන්තිමේදී අපි කොහොම හරි මේ ටයර් කැබැල්ලෙන් අපි නියම සැකකරු ගාවට ගියා. මම මේ කතාව කියන්න යන්නේ මුකුත් නෙමෙයි මේ පාස්කු ප්‍රහාරයේ අපි පාරිත සිරිවර්ධන මහත්තයා කිව්වාගේ අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි දෙන්නෙක් අනේ මට මේ පරිශ්‍රණය කරන්න මේ ප්‍රශ්න කරන්න අනුකම්පා හිතුණා. හරිද? ප්‍රශ්න කරන්න බැරි වුණා. ඒ අතපසුවීම් නෑ CID කේ. CID අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කියන්නේ ලොකු විශ්වවිද්‍යාලයක් වගේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයකට ඕනම කෙනෙක්ගේ සහාය ලබා ගන්න පුළුවන්. අපි එහෙමයි කරන්නේ. නීතිපති අපිට බැඳිලා ඉන්නවා. නීතිපතිගේ උපදෙස් ගන්න නොයෙකුත් ආයතන උපදෙස් ගන්න අපිට සහාය වෙනවා. දැන් මේ මොබලන්ට හිතෙන්ටදී මේ කරුණේදී අපි සහාය කොහොමද ලබා ගත්තේ කියලා. ඉතින් ඒ අනුව අපි අන්තිමේදී කට්ට පරිචාන් ඒ තොරතුරු හොයාගෙන ගිහිල්ලා මේ පුද්ගලයාගේ නම් හොයාගත්තා. තිරිකුණාමලේ ප්‍රදේශයේදී අපි දැනගත්තා මේ පුද්ගලයා ඉන්න තැන් වලට කියලා සොයාගෙන ඔවුන් කට්ට පරිචාන් නාමි කැම්ප් එකෙන් LTT ඒරියා ඇතුළට ගියා කියලා. එතකොට ඒ හැඳුනුම් ඒ එක තැනකදී කිව්වා ඒ එක පුද්ගලයෙක් උස මහතයි එයාගේ කකුල මහපටැංගිල්ල විසාම විශාලයි කියලා. දැන් කොහොම හරි අපි LTT ඒරියා එකට ගිහිල්ලා කැප්ටන් නිලාම් එක්ක හමුදා බුද්ධියන්සි අපි සම්බන්ධ වෙලා මේ සැකකරුව අරන් ආවා. LTT ඒරි පාන්දර 4:00 ෆස්ට් මූන් ලයිට් එකට අපි LTT කට පරිචාන ඒරියාට ගිහිල්ලා සැකකරුවත් අරන් නිරුප්‍රදීතව අපි එළියට ඇවිල්ලා නුවර මහාධිකාරණේ අවුරුදු 600ක් දඬුවම් කළා ඒ සැකකරුවන්. ඉතින් මේ විදිය දෙයක් කරන්න පුළුවන් නිලධාරීන් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නේ. හරිද? මෑත කාලේ තමයි මේ එක එක මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වල වළං හොදන්න ගියේ. හරිද? අපි ඒ කාලේ වළං හොදන්න ගියේ නෑ කිසිම මන්ත්‍රී කෙනෙක්. අපි ඒ මන්ත්‍රීවරුන් අපි ගෙන්න ගත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. මන්ත්‍රීවරුන් ගානේ මොකක් හරි අපි ගෙන්න ගත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. මට මතකයි සම්බන්ධන් මහත්තයව මේ පොංගු තමිල් උත්සවයේ ජර්මනියේ තිබිලා LTT ලාංඡනයක්ගේ ප්‍රශ්නයක් උඩ මම මේ සම්බන්ධ මහත්තයාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කළා. එතකොට කිව්වා "This is the first time that police officer is interrogating me" කියලා. "My service I am interrogating police officers" කිව්වා. පස්සේ ආවා "From where are you?" කියලා. බලති මම කිව්වා මම Thurston විද්‍යාලයේ ඉගෙන ගත්තේ මෙහෙමයි කියනකොට කියන්නේ අපි ඒ තරම් පැටලීමක් නොතෙව වැඩ කරපු නිලධාරීන් කොටස අපිට කනගාටුයි. මේ නිලධාරීන් අපි මේ මාධ්‍ය සාකච්ඡාවලදී මේගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම අපිට මේ කරන්න CID කේ නිලධාරීකට කරන්න බැරි දෙයක් නැහැ පරීක්ෂණවලදී. මොකද අපරාධකාරයෙක් හැමතිස්සෙම අද චන්දපනන්ද මහත්තයත් එකඟ වෙයි අපරාධ ස්ථානයේ මොකක්ම හෝ කොටසක් තියෙන එතුමාගේ දේශනවලදී අපි අහගෙන ඉන්නවත් මොකක් හරි කොටසක් අපරාධ කොටසක් ඉතුරු කරලා යනවා. ඉතින් මෙන්න මේක තමයි තත්ත්වය. මේගොල්ලන්ට කියන්න බෑ මේ පාස්කු ප්‍රහාරයේදී
කිසිම දෙයක් මේ කරන්න බැරි වුණා කියන සම්පූර්ණ වගකීම මේ නිලධාරීන් දෙන්න දරන්න ඕන. මේ දැන් ඒගොල්ලෝ කොහොමද මේම දෙයක් කළා? මේ පාස්කු ප්‍රහාරය සාධාරණයක් කරන්නේ මේ දේශපාලන පක්ෂයකට ගිහිල්ලා? කිසිදාක මේක කරන්න බෑ මේගොල්ලොත් එක්ක. මම මේ කවුද බිෂොප්තුමාටත් මම පැහැදිලිව කියනවා, මේගොල්ලොත් එක්ක මේ කණ්ඩායමත් එක්ක පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පවත්වන්න බෑ. අපි ඉදිරිපත් වෙනවා කිසිම වියදමක් නැතුව අපේ ස්වමෙන්. මොකද මේ කණ්ඩායම ස්වමෙන් මේ පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණයෙන් විසඳලා දෙන්න අපි මේ සියලු දෙනාම අපි සැදී පැහැදී ඉන්න කිසිම වියදමක් නැතුව. අපිට පඩියක් අවශ්‍ය නැහැ, අපිට පඩියක් ඕනේ නැහැ. හරිද? අනිත් එක තමයි මම මේ කණ්ඩායම මේ මොකද මේ ජනතා විමුක්ති පෙරේ සහෝදරයන්ට කියනවා, පුළුවන් නම් දැන් මම මේ පොලිස් නිලධාරීන්ගිනුත් ඉල්ලනවා ගිය කට්ටිය. ඒගොල්ලන්ගේ දරුවෝ ඉන්නවා, ඒගොල්ලේ දරුවෝ විශ්වවිද්‍යාලවලට යන්න ඇති. හරිද? ওই විශ්වවිද්‍යාලවලට ওই විශ්වවිද්‍යාල සිසුන් අරගෙන එළියට ඉස්සරහට පලියක් කරගෙන තමයි මේගොල්ලෝ එළියට යන්නේ. පුළුවන් නම් නවත්තන්න කියන්නේ. ওই පලියක් කරන එක. පුළුවන් නම් මගේ දරුවෝ 3 දෙනාම විශ්වවිද්‍යාලය යන්න බෑ කිව්වා. ප්‍රසේ ඒගොල්ලන්ට මම පුද්ගලික අධ්‍යාපනය දුන්නේ. දැන් ලෝයසලා දෙන්නෙකුයි ડોක්ටර් කෙනෙකුයි ඉන්නවා. හරිද? නමුත් ඒගොල්ලන්ට යන්න බෑ. මම දන්නවා ඒගොල්ලෝ කියොත් මානසික වදින් දිනවම කියලා මිනිසුන්. මේ කරුණාකරලා මම කියනවා මේ පොලිස් නිලධාරීන් ඉල්ලා සිටිනවා, පුළුවන් නම් මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ පෙරදු මේ ගැටියකින් ඉල්ලන්න කියලා මේ ශිෂ්‍යයන් එළියට දාන එක නවත්තන්න කියලා. ශිෂ්‍යයන්ව පලියක් කරගෙන පෙරට ගෙනියන එක නවත්තන්න කියලා. මම හිතන්නේ මේ පොලිස් නිලධාරීන් කරන් පුරන්න පුළුවන් අපිත් සම්බන්ධ වෙන ඒගොල්ලොත්. මොකද මේ රටේ අධ්‍යාපනය, රටේ ජීවනාලිය ඒක නැති කරන්න හදන්න එපා කියන එක. ඒකත් මම කියනවා. ඊට පස්සේ දැන් අපේ ශානි අභිෂේකර මහත්තයා ගැන මම තවත් වචනයක් කියන්න ඕන. මොකද හේතුව දැන් මේ මම දළදා මාලිගාව සිද්ධියද මේ මම කටුනාගේ ගුවන් හමුදා ප්‍රහාරයේ මේ සීලම පරික්ෂණය මගේ මම බාරේ තමයි තිබුණේ. මම තමයි ඉටු කරේ. කරුණාගේ ප්‍රහාරයේත් අපි සැකකරුවන් නැල්ලුවා, කිසිම කෙනෙක් දන්නේ නැහැ. LTTEකින් කොළඹට ඇවිල්ලා තමයි මේ ප්‍රහාරය කළා තිබ්බේ. කරුණාගේ ගුවන් හමුදාවේ කවුරුත් සම්බන්ධලා ඉන්නේ නැහැ. ඒක කොළ කෑල්ලකින් තමයි ඒක හෙව්වේ අපි. හරිද? ඒගොල්ලෝ ජැෆ්නා මේක පොඩ්ඩක් කියන්න. ඒගොල්ලෝ ජැෆ්නා මේ කිල්ලූචියෙන්ද ලැබිලා රෑට මේ කටුනායක ගුවන් හමුදාවේ පොල්වත්තේ තියෙන වැටෙන් පැනලා ඇතුළට ගිහිල්ලා එතකොට පව කට් එකක් තියෙනවා. මුළු මැප් එකම ගහලා මුලදී වලට ගිහිල්ලා කඳුරේ පැක් පුහුණු කරලා තමයි ප්‍රහාරය කරන්න ආවේ. ඒ සියල්ල අපි හොයාගත්තා. ඉතින් එහෙම කරපු අපිට මේ CID ගේ කවදාවත් කිසිම කෙනෙකුට මේ පරීක්ෂණයක් කරන්න බෑ කියන්න බෑ. CID නිලධාරීන් දක්ෂ නිලධාරීන් හිටියා. නමුත් වළං හොදන්න කියන නිලධාරීන් නම් හිටියේ නෑ. මම දන්න කාලේ. ඒකත් මට කියන්න ඕන. පස්සේ අපි දෙන්නව ස්පෙෂල් ප්‍රොමෝෂන් එකක් මම කළා. ඒකට 1998 දී මාව සහකාර පොලිස් අධිකාරිය හැටියට ශානි අභිෂේකර ප්‍රධාන පොලිස් අධිකාරියට. මේක කැබිනට් ඇප්‍රූවල් එකකටත් යවලා මේක ඇදියෙන් තිබ්බා. නමුත් අපිට ලැබුණේ නෑ. කෙසේදත් ශානි අභිෂේකර මටත් නොකිය දේශපාලන පල්ලි ගැනීමක් දාලා එයා ඒකේ මගේ එකම ක්‍රියාදාමයට එයා ඒකෙන් උසස් වීමක් ලැබුවා. ඒකෙන් තමයි එයා අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උනේ. එන්න එකත් එහෙමයි එයාගේ ක්‍රියාදාමය. මම තමයි ගත්තේ CID එකට. හරි? මම අරගෙන මමයි පරීක්ෂණයට එක් කරන් ගියේ. ඒ වගේමයි කෝටි දෙකේ කප්පන් කේස් එකටත් මමයි අරන් ගියේ. එයා සයිලෝ කොම්මුනේ මම කරපු කේසස් වලට එයා නම දාගත්තා. සයිල මමයි කෝටි දෙකේ කප්පන් කේස් එකද මම මේ කොහෙද මේ ගිරිබාවට ගිහිල්ලා එදා මේගොල්ලෝ හැරිලා එන්න හැදුවා. හරිද? මම කිව්වා නෑ අද රෑ ඉඳලා එන්න ඕන කියලා. ඉන්නකොට අපි ගිරිබාවේ කඩේකට ගිහිල්ලා කෑම කනකොට වෑන් එකක් ගියා. සුවේ පැලලාදී වෑන් එකක් යන්නේ නෑ. නමුත් පස්සේ මම තියාගෙන පස්සේ මම මේ වෑන් එක පස්සේ වල තමයි පාතාලේ ඉන්න සැකකරු 4 දෙනෙක් මුල්ම සැකකරු හොයාගෙන ජීසී ක්‍රීමසින්ගත් හොයාගත්. ඉතින් ඒ වගේම ඉතින් ඒ ඔක්කොම මම මෙයාව අරගෙන ගියා ඒවට. ඉතින් ඒ කොළගෙනු සැලකීම තමයි මට ලැබුණේ. මටත් නොකිය එයා මේ උසස් වීම ලබා ගත්තා. ඉතින් ඒකට කමන්නේ නැහැ. නමුත් අපි එක දෙයක් කියන්න ඕන. මාව මේ එක්සෑම් එක මම කියන්න ඕන. මාව පොලිස් පරීක්ෂක එක්සෑම් 91 එකේ මාව රෙකමෙන්ඩ් කරා. නමුත් මේ කිසිදයක් මට ලැබුණේ නැහැ. මමත් කියන්නේ ලෝරන් සිල්වා මහත්තයා කිව්වා අපි කිසිම දේශපාලඥයෝත් අපි හඳුනනවා. දේශපාලඥයන් වැඩ කළා තියෙනවා. කිසිම කෙනෙක්ගෙන් අපි උදව්වක් ඉල්ලන්න කියන්නේ මම දන ගහලා වන්දින්නේ කියන්නේ නැහැ. දේශපාලඥයෝ ගාවට. ඇත්ත කියන්න ඕන. දන ගහලා වන්දිපුවා ඉන්නෝ මේ උසස් වීම ලබා ගත්තා. මම ලැජ්ජයි කියන්න නමුත් කියන්න ඕන මේ වෙලාවේ. නමුත් ඒකයි මට කියන්න ඕන. නමුත් මෙන්න මෙහෙමයි මේගොල්ලන්ගේ தத்துவය. ඊට පස්සේ තවත් මේ ශානි අභිෂේකයට ওই උසස් වීම ලබා දෙන්නත් හේතු වුණේ
මම හිතන විදිහට මම හිතන විදිහට අකුරැස්සේ පොලිසියේ අකුරැස්සේ පොලිසියේ කේස් එකක් තිබුණා මිනි මනුෂ්‍ය ඝාතනයක් ඒකට වැරදි සැකකරු ඉදිරිපත් කළා ඉදිරිපත් කළා පස්සේ අන්තිමේදී සැකකරු නියමිත සැකකරු ඉදිරිපත් කරන්න වුණා ලොකු ආందోళනයක් වුණා නමුත් ඒ සිද්ධිය එහෙම යට ගියා නමුත් හරි සම්පූර්ණ වැරදි වැඩක් කරේ ඒ නිලධාරියා සැකකරු වැරදි සැකකරු ඉදිරිපත් කිරීමෙන් මන් දන්නේ මොන ක්‍රමයකින්ද කියලා CID අපි ඉන්න කාලේ නම් එහෙම දේවල් යට ගැහුන්නේ නැහැ කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ නඩු අංකයේ සියලු දේම මයිකාව තියෙනවා මම මේ නඩු අංකෙත් කියන්නම් මාතර අධිකරණයේ නඩු අංක 11.62 ඇල ඉරක් 11 ඔව් මෙන්න මේ නඩුවේ මේ නඩුව ගැනත් කාට හරි පුළුවන් නම් මේකත් විමර්ශනය කරලා හොයලා බලන්න වැරදි විත්තිකාරු හොයලා වැරදි වෙපන් ඉදිරිපත් කළා මේගොල්ලෝ දැන් වැංජබෙනවා ලොකු නිලධාරීන් හැටියට කනගාටුයි කියන්නේ නමුත් මගේ පුද්ගලික තරහක් යත් එක්ක නෑ මගේ මට මගෙන් මේ මට ලැබිය යුතු දෙයක් ලැබුණ නැතුනා දෙක මට කිසි කනගාටුවක් නැහැ මම අද හොඳ තත්ත්වෙකින් ඉන්නවා මම කිසිම කමිෂන් එකකවත් කිසිම තැනක සාක්ෂි දීලා නැහැ නමුත් අපරාධ පරිශීල දෙපාර්තමේන්තුවේ සියලුම මූලික පරීක්ෂණ හැම දෙයක්ම මමයි මගේ මේ මේකෙන් තමයි හුඟක් සිද්ධ වුණේ මම මොකද සත්‍යවාදී කටයුතු බාරව හිටියා 11000ක් රැඳවියන් බාරව හිටියා මේ අර 11000ක් රැඳවියන් පාම වෙපන් 3000කට වැඩි රිකව කරලා තියෙනවා කිසිම දෙයක් ලැබුණේ නැහැ ඒ ප්‍රශ්නයක් නැහැ අපි හොඳට ජීවත් වෙනවා වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය